අයිවන් පුතේ අපි වැඩ ටික ආරම්භ කරමු දරුවනේ දැන් අපි 2022 ඔයාලගේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එකේ පුතේ අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්න පුතා ලෙවල් අප් ටෙස්ට් 7 පේපර් එක මෙන්න මේ ප්‍රශ්න පත්‍රය පුතේ අපි ඔයාලට පහුගිය දවස්වල ලබා දීම සිද්ධ කළා ඔයාලගේ ටෙලිග්‍රෑම් ගෲප් එකට අපි ලබා දීම කළා ඒ වගේම ෆ්‍රී ඔන්ලයින් ටෙලිග්‍රෑම් ගෲප් එකට අපි දාලා තිබුණා ඒ පත්‍රය ඔයාලා මේ වෙනකොට ලබාගෙන ඇති අපි පුතා එයාගේ තියෙන කොටස් වලට පිළිතුරු ලියන්නට අපි උත්සාහ කරමු හොඳයි ඒත් එක්කම පුතා 22 ඔයාලට සැප්තැම්බර් මාසෙ වෙද්දී අපි පුනරීක්ෂණ පන්තිය 22 ඔයාලගේ අපි ආරම්භ කරන සූදානමෙන් ඉන්නවා නැත්නම් ඔයාලටත් ඒ සඳහා ගත වෙන කාලය වැඩිනේ ඒ නිසා හරි ඔවිතකොට ඔබ ඒ සඳහා පුතේ සූදානම් වීමකුත් වෙන්න වැඩ ටික කරගෙන යන්නට හරි රයිට් එහෙනම් පුතේ අපි වැඩ ටික ආරම්භ කරමු මෙන්න මේ ආකාරයට 22 ඔයාලට දරුවනේ දීලා තියෙන 7 වෙනි ලෙවල් අප් ටෙස්ට් පේපර් එක ගන්න අතට එයාගේ පුත අපි එනවා කතා කරන්න මුලින්ම පළවෙනි ප්‍රශ්නය පිළිබඳව පළවෙනි ප්‍රශ්නය ගැන අපි සාකච්ඡා කරනවා පළවෙනි ප්‍රශ්න පුතා කියන්නේ මෙහෙමයි සුමනසිරි නගර සභාවේ කසල ප්‍රවාහනකාරයේ නිරත වන සේවකයෙක් ලෝ ඔහුගේ දෛනික කාර්ය වන්නේ කොළඹ ප්‍රදේශයේ අපට පවතින කර්මාන්ත ශාලාවලින් ඉවත් කර වෙන් කරන ලද කසල බඳුන් කසල ප්‍රවාහන රථයේ වෙස්ද ඔසවාගෙන යාම හා එම කසල ප්‍රධාන කසල බැහැර කරන ස්ථානයේ රැගෙන ගිහිල්ලා දැන්පත් කිරීමයි සමහර කසල බඳුන් එතරම් බරක් නොවන නමුත් ඉවත් කළ ලෝහ කොටස් පරිගණක කොටස් විදුලි උපකරණ කොටස් ආදිය බඳුන් අඩංගු බඳුන් ලෙස සැලකිය නැත්නම් මෙන්න මේ වගේ බඳුන් සැලකියුක්ත බරකින් සමන්විතයි කියලා කියනවා මෙම බැහැර කරන කසල නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය නොකිරීම නිසා එම ස්ථානයේ එකතු වෙලා ඉතාමත් අපිරිසුදු මට්ටමක තියෙනවා කියලා කියනවා ඒ වගේම කියනවා ටින් කැබලි ආදීෙහි ජලය පිරි පල් වෙලා දුර්ගන්ධය හමනවා කියලා කියනවා හරි හොඳයි ඔන්න ඕක තමයි කතන්දරේ ඊට පස්සේ කියනවා පුතා මෙයාගේ පළවෙනි කොටස මෙහෙම මෙවැනි පරිසරයක දෛනික රාජකාරියෙහි යෙදෙන සුමනසිරිට උවදුරු ඇතිවීමේ හැකියාවක් තියෙනවලු උවදුරක් කියන්නේ කොමක්දයි හඳුන්වන්න කියලා කියනවා මොකක්ද උවදුරක් කියන්නේ කියලා අහන්නේ පුතේ උවදුරක් කියලා කියන්නේ හරි උවදුරක් කියලා කියන්නේ පුතා මොකක්ද කියලා නිහන්නේ උවදුරක් කියන්නේ පුතා කරන කාර්යයක් හේතුවෙන් පරිසරයට සමාජයට පුද්ගලයෙකුට දේපලවලට හානියක් ඇති කරන දෙයක් තමයි අපි පුතා උවදුරක් කියලා කියන්නේ හරි එතකොට පුතා උවදුරක් කියන්නේ මොකක්ද කියලා අහන තැනට අපිට සරලව පිළිතුරක් දෙන්නට පුළුවන් දරුවනේ මෙන්න මෙහෙම හරි හරි දරුවෙක් කියන සර් ඇහෙන්නේ නැහැ කියලා මේ මගේ පැත්තෙන් නම් ගැටලුවක් නැහැ ඔයාලට ඔයාලා ලොග් අවුට් වෙලා ආයෙ ලොගින් වෙන්න. එතකොට හරියයි. ඔයාලගේ ප්‍රශ්නයක් ඇත්තේ මං හිතන්නේ. හරි? රයිට්. ඇහෙනවා කියලා අනිත් අය කියන එක තමයි ඇහෙන්නේ නැති දරුවෙකුට මං හිතන්නේ ඇත්තේ යාගේ සිග්නල් මොකක්කට ගැටලුවක් ඇති. පොඩක් ඔයාලා දරුවනේ මේකේ ලොග් අවුට් වෙලා ආපහු ලොගින් වෙන්න. එතකොට හරියයි. හොඳයි. හරි. අපි දරුවනේ කතා කරමු මොකක්ද වෝදුරක් කියන්නේ කියලා. හරි. අපි වෙන්නේ මෙහෙම පැහැදිලි කරන පොතේ. right අහන්න අපි මොකක්ද උවදුරක් කියන්නේ කියලා අපි ලියමු උවදුරක් කියන්නේ මොකක්ද කියන කාරණාව මෙන්න මෙහෙම දෙන පොත මෙන්න මෙහෙම ලියන උවදුරක් කියන්නේ මොකක්ද කියලා ලියලා ඇති අඩපාඩු තියෙනවා නම් හදා ගන්න උවදුරක් යනු ජීවිතයට උවදුරක් යනු ජීවිතයට කමා සෞඛ්‍යයට සෞඛ්‍යයට කමා දේපලවලට හෝ පරිසරයට දීපලවලට හෝ පරිසරයට තර්ජනියක් විය හැකි තර්ජනියක් විය හැකි තත්වයක් වේ කියලා දාගන්න තත්වයක් වේ කියලා ඉවර කරගන්නකො අනිත් දේවල් ටික ඕනේ නැහැ තත්වයක් වේ හරි දීපලවලට හෝ පරිසරයට තර්ජනයක් විය හැකි තත්වයක් වේ කියලා ඉවර කරන්න ඇති එච්චරක් ඇති හොඳයි ඊට පස්සේ කියනවා පොතේ දෙවෙනි කොටස උවදුරු තත්ව පහක් නම් කරන්න කියලා කියනවා අපි දන්නවා පුතා සේෆ්ටි පාඩමෙන්දී ඉගෙනගෙන තියෙන උදුරු වර්ග පහ. මොනවද? භෞතික උදුරු තියෙනවා. භෞතික උදුරු තියෙනවා. ජීව විද්‍යාත්මක උදුරු තියෙනවා. ඒ වගේම රසායනික උදුරු තියෙනවා. ශ්‍රම ක්ෂමතා උදුරු තියෙනවා. ඒ වගේම දරුවනේ මානසික උදුරු තියෙනවා. ඒ කියන්නේ දරුවනේ මනසට ඇති කරන පීඩාකාරී දේවල් නිසා ඇතිවන උදුරු වර්ග දරුවනේ කීපයක් අපිට හම්බ වෙනවා. හරි? අපෙන් අහන්නේ උදුරු තත්ත්ව පහක් නම් කරන්න කියලා කියනවා. අපි කතා කරමු පුතා උදුරු වෙන්නේ මෙහෙමයි. දෙවෙනි කොටස රදාලව ඔබ ලියලත් ඇති අඩපාඩු තියෙනවා නම් හදා ගන්න. හරි උවදුරු ටික අහන්නේ. එකක් තමයි ලියන පුතා භෞතික උවදුරු. උවදුරු කියලා දා ගන්න. භෞතික උවදුරු. භෞතික උවදුරු. තව කෙනෙක් ලියන්න ජීව විද්‍යාත්මක උවදුරු.
ජීව විද්‍යාත්මක උදුරු ජීව විද්‍යාත්මක උදුරු තව කෙනෙක් ලියන්න රසායනික උදුරු රසායනික උදුරු රසායනික උදුරු තව කෙනෙක් ලියන්න ශ්‍රම ක්ෂමතා උදුරු ශ්‍රම ක්ෂමතා උදුරු ශ්‍රම ක්ෂමතා උදුරු ඊළඟ කෙනා දා ගන්න මනෝවිද්‍යාත්මක උදුරු මනෝවිද්‍යාත්මක උදුරු මනෝවිද්‍යාත්මක උදුරු මනෝවිද්‍යාත්මක උදුරු හරි ඊළඟට පොතේ තුන්වෙනි කොටස කියනවා මෙහෙම ඉන් සුමනසිරට ඇති වෙන්න පුළුවන් ප්‍රධාන උදුරු තත්ත්ව දෙකකට අදාළව පහත වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවා සුමනසිරට ඇති වෙන්න පුළුවන් නුවදුරු මොනවද සුමනසිරට ඇති වෙන්න පුළුවන් නුවදුරු පුතේ මෙයා කසල එකතු කරන මධ්‍යස්ථානයක වැඩ කරන සේවකයෙක් මෙයාගේ කාර්යය තමයි පාරේ තියෙන කසල බඳුන් වල තියෙන කසල ට්‍රැක්ටරේට පටවන්න ඕනේ ඊළඟට දරුවනේ කසල එකතු කරන මධ්‍යස්ථානය දක්වා මේවා ප්‍රවාහණය කරන්නට ඕනේ පැහැදිලිද හරි එතකොට මෙයා දරුවනේ කාලයක් මෙතන වැඩ කරද්දී මෙයාට දරුවනේ අර බර ඉස බර ඔසවන්න තියෙනවානේ ඒ නිසා දරුවනේ මෙයාට ඇති වෙන්න පුළුවන් කොන්ද ආබාධ මස් පිඩු වේදනා ඔය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් පැහැදිලිද හරි ඒ වගේම දරුවනේ මේ කසල මධ්‍යස්ථානයේ තියෙන දුර්ගන්ධය හේතුවෙන් මොහුට දරුවනේ වෝදුරක් ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් මේ ගන්ධය ආග්‍රහණය වීම නිසා මොහුට දරුවනේ ඇති වෙන්න පුළුවන් ගැටලුවක් ඒ වගේම මෙතන තියෙන කසල සමහරට පුච්චනවා වෙන්න පුළුවන් ඒ තියෙන දේවල් දරුවනේ පෙනහළු වලට ගිහිල්ලා ගැටලුවක් වෙන්නට පුළුවන් හරි ඒ වගේම දරුවනේ මෙතන තියෙනවා තව මේ ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙනවා පරිගණක කොටස් විදුලි උපකරණ කොටස් එහෙම තියෙනවා මේ වයේ තියෙන විෂ රසායනික ද්‍රව්‍ය දරුවනේ ශරීරයේ තැවරීම නිසා මහුට හානියක් වෙන්නට පුළුවන් පැහැදිලි ඒ කියන්නේ වෝදුරු ගණනාවක් තියෙනවා අපි ඒ ටික මෙන්න මෙහෙම පැහැදිලි කරමු එයාට ඇති වෙන්න පුළුවන් වෝදුරු තත්ත්ව දෙකක් අහන්නේ මම මෙන්න මෙහෙම කියන්නම් තුන්වෙනි කොටස වදාළව දරුවනේ අපිට පැහැදිලි කරන්න පුළුවන් එයාට ඇති වෙන්න පුළුවන් නෝදුරු තත්ත්ව කීපයක් මෙන්න මේ ආකාරයට එකක් තමයි කොන්දාශ්‍රිත ආබාධ ඒක ඇති වෙන්න හේතුව තමයි බර එසවීමේ වැරදි ඉරියව් එතකොට ඇති වෙන්න පුළුවන් හානිය තමයි කොඳු වැඩපළට හානි වෙන්න පුළුවන් ඇද වෙන්න පුළුවන් ඇවිදීම පහසු වෙන්නට පුළුවන් ඒක පාලනය කරන්න පුළුවන් පුතා නිවැරදි බර එසවීමේ ඉරියව් වල යෙදුනොත් තව වදුරක් තමයි පුතා ඩෙන්ගු හෝ වෙනත් මදුරුවන්ගෙන් බෝවන රෝග වැළඳීම සිද්ධ වෙන්න පුළුවන් හේතුව තමයි නිසිලස බැහැර නොකරන ලද කසල මත මදුරුවන් බෝ වීම. ඇති වෙන්න පුළුවන් හානිය තමයි උණ වැළඳීම මරණය පවා සිදු වෙන්න පුළුවන්. මේක පාලනය කරන්න පුළුවන් උපක්‍රමය තමයි කසල නිසිලස බැහැර කිරීම වෙන් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කියන දේවල් අපිට මෙහිදී පැහැදිලි කරන්නට පුළුවන්. දැන් මගේ පුතාල කරන්න පැහැදිලිව මෙන්න මේ ටේබල් එකේ තියෙන කරුණු ටික ඉක්මනින් පුතා නෝට් කරගන්න බලන්න. හරි. ටක් ගාලා බලන්න පුතාල මේ ටික නෝට් කරගන්න ඉක්මනින්ම. अरे इक्पंग कला में एक नोट करेगा ना टक टक गाला
හරි මම හිතන්නේ පුතා වැඩ ටික අහවර ඇති ඔයාලගේ රයිට් එක් මං කරන්න හරි අපි කතා කරමු මෙන්න මෙහෙම හතරවෙනි කොටසට ශ්‍රී ලංකාවේ දකුණු මෙරළ ආශ්‍රිතව සිද්ධ කරන දීවර කර්මාන්තය අසලින් පහත කොටස්වලට පිළිතුරු සපයන්න දැන් දරුවනේ අපි ගත්තාම මෙන්න මෙහෙම අහන ප්‍රශ්නයක් දීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා නූතන තාක්ෂණික ක්‍රම දෙකක් සඳහන් කරන්න කියලා කියනවා දැන් දරුවනේ අපි ගත්තොත් මෙන්න මෙහෙම අපිට පැහැදිලි කරන්නට පුළුවන් දරුවනේ දැන් දීවර කර්මාන්ත සඳහා යොදා ගන්න නූතන තාක්ෂණික මෙවලම් එකක් තමයි දරුවනේ සම්ප්‍රදායික මෙවලම් වෙනුවට දරුවනේ ඒ කියන්නේ ඉරටු කෙමන අතංගුව වගේ උපකරණ උපාංග වෙනුවට දරුවනේ බිලි කොකු ඒ වගේම දරුවනේ නයිලොන් දැල් වගේ දේවල් භාවිතා කරන මාළු අල්ල ගන්න මාළුවින් ඉසව් හඳුනා ගන්න දරුවනේ GPS සිස්ටම් වගේ දේවල් භාවිතා කරනවා ඒ වගේම දරුවනේ දැවෙන් කර ඔරු වෙනුවට ෆයිබර් ග්ලාස් වලින් හදපු ඔරු භාවිතා කරනවා ඊට අමතරව දරුවනේ මාළු ඒ කියන්නේ දැන් බහුදින දීවර යාත්‍රා නිර්මාණය වෙලා තියෙනවා ඒ කියන්නේ මසුන් කල් තියා ගන්න දරුවනේ විශේෂයෙන්ම මේ ශීතකරණ පද්ධති වගේ දේවල් නිර්මාණය වෙනවා ඒ වගේම දරුවනේ ටින් කළ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරි අවධානය යොමු වෙනවා ඉතින් ඔන්න ඔය විදිහට දරුවනේ වැඩ කරන්න ගියපුවාම නවීන තාක්ෂණික උපක්‍රම ගණනාවක් දීවර කර්මාන්තයේ දියුණුව සඳහා නැත්තම් උන්නතිය සඳහා අපි භාවිතා කිරීම කරනවා දරුවනේ හරි අපි කතා කරමු මෙන්න මෙහෙම මම පැහැදිලි කරනවා හතරෙනි කොටසේ ඒ වලට හරි හතරෙනි කොටසේ ඒ අපි කතා කරමු නූතන තාක්ෂණික ක්‍රම කීපයක් පළවෙනි එක කියලා ලියනවා අධි ශීතකරණ සහිත බහුදින යාත්‍රා අධි ශීතකරණ සහිත බහුදින යාත්‍රා අධි ශීතකරණ සහිත බහුදින යාත්‍රා දරුවෙක් අහනවා බිත්ති බඳින්න වැලි වෙනුවට ගල් කුඩු ගන්නවා නේද බිත්ති බඳින්න නම් ගන්නෙ නැහැ දරුවනේ ඒ කියන්නේ ගන්නෙ නැතුව يعني ඒ නොගනින්න අවශ්‍යතාවයකුත් නැහැ භාවිතා කරන්න පුළුවන් බැරි නැහැ නමුත් දරුවනේ මේ බොහෝ විට මේ ඔය ගල් කුඩු ගන්නවා මේ කොන්ක්‍රීට් දානකොට විශේෂයෙන්ම දරුවනේ මේ සිමෙන්ති එක්ක වැලි සම්බන්ධ කරන තැන්වල කොන්ක්‍රීට් භාවිතා කරන අවස්ථාවල දරුවනේ වැලි වෙනුවට ඔය චිප්ස් කුඩු භාවිතා කරන අවස්ථා නම් සුලභව තියෙනවා මොකද මේ වැලි වෙනුවට ගල් කුඩු දාන්න ගියපම බැරි නැහැ පුළුවන් ගල් කුඩු වල මිල වැඩි හරි ඒ නිසා ඒක වැලි වලට වඩා මිල වැඩි නිසා පාඩුයි අපිට එහෙම ප්‍රශ්නකුත් තියෙනවා එතන හරි රයිට් රයිට් හොඳයි බැරි නැහැ පුළුවන් ඈ ගන්න පුළුවන් මොකද අර මිල වැඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා බොහෝ විට අපි භාවිතය ඉතා අවමයි හරි බැරි නැහැ පුළුවන් හරි බොහෝ විට ඕක බහුලව භාවිතා කරන කොන්ක්‍රීට් දාද්දී නම් ගන්නවා බිත්ති බඳින්දි ගන්න නැතුව ගන්න නැහැ කියලා නෙමෙයි මම මේ කියන්නේ ගන්නවා يعني ගන්න පුළුවන් මිල වැඩි නිසා ප්‍රායෝගික භාවිතය අපිට අමාරුයි ඒකයි මේ කිව්වේ හරි රයිට් හරි රයිට් මේ දරුවෙක් කියන මිල අඩුයි කියලා නෑ පුතේ මේ මිල අඩු වෙන්නේ මේ ඔය ගල් ලෝඩ් එකක දැන් ගල් කියුබ් එකක් ගන්නකොට දරුවනේ ගල් කුඩු කියුබ් එකක් ගන්නකොට දරුවනේ එතනදි මිල සාපේක්ෂව දරුවනේ ලොකු වෙනසක් තියෙනවා හරි අපි කතා කරමු අධි ශීතකරණ සහිත බහුදින යාත්‍රා ඒ වගේම දරුවනේ විදුලි ධාරාවක් උපයෝගී කරගෙන මසුන් ඇල්ලීම 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 ඒ වගේම තව ක්‍රමයක් තමයි දරුවනේ මසුන් විද දඩයම් කිරීම මසුන් විද දඩයම් කිරීම මසුන් විද දඩයම් කිරීම මසුන් විද දඩයම් කිරීම ඒ වගේම ජලය පොම්ප කර මසුන් ඇල්ලීම ජලය පොම්ප කර මසුන් ඇල්ලීම ජලය පොම්ප කර මසුන් ඇල්ලීම දැන් ඒ වගේ වැඩ නම් කරනවා දැන් මේ අගෝස්තු මාසෙ නිසා ටිකක් වර්ෂාපතනය සමහර ප්‍රදේශවලට අඩුයි මේ කාලේ බොහෝ විට දරුවනේ වැව් එහෙම හිඳීගෙන යන කාලය බොහෝ විට දැන් ගෙදර නිකන් ඉන්න එකේ බොහෝ විට මං හිතන්නේ පිරිමි දරුවෙම මේ දේ කරනවත් ඇති නැත්තම් දැකලත් ඇති කරනවා වැව් වල එහෙම දරුවනේ වතුර අඩු වෙනකොට කරනවා මේ වැව් වල වතුර දරුවනේ ඉහලා ඉතුරු වෙන මාළු ටික අල්ල ගන්නවා අන්න ඒකත් දරුවනේ තව එක ක්‍රමයක් විදිහට අපි දකිනවා දැන් මෙතනදි මේ කියන්නේ වැව් වල මාළු අල්ල ගන්න කතන්දරයක් නෙමෙයි මේ කියන්නේ වතුර පොම්ප කරලා දරුවනේ ඒ මසුන් ඉන්න කලාපෙන් ජලය අයින් කරලා මත්ස්‍යයන් ටික වෙන් කර ගැනීමක් තමයි මෙතනදි මේ සිද්ධ කරන්නේ
තව එකක් තමයි මසුන් නිර්වින්දනය කර ඇල්ලීම. නිර්වින්දනය කරනවා කියන්නේ පුතේ මේ සිහි නැති කරනවා. දැන් සිහි නැති කරනවා කියන්නේ ඒ අයට වෙන වෙනම ඉන්ජෙක්ෂන් ගහනවා කියන කතාවකුත් මෙතන අඩංගු වෙනවා. දැන් විශාල ඒ කියන්නේ දැන් විශේෂම දරුවනේ දැන් ඔය ප්‍රමාණෙන් විශාල මත්සෙන් විශේෂම දරුවනේ අල්ලනකොට දරුවනේ ඔවුන්ට නිර්වින්දනය කිරීම කරනවා. එහෙම නැත්නම් දරුවනේ කරනවා බොහෝ විට මේ ජලයේට දරුවනේ කිමිකල් වර්ග දානවා විශේෂම දරුවනේ. එතකොට ඉන්න මත්සයන්ව සිහිසුන් වෙන්නට. හරි? දැන් නම් ඔය ඒ කියන්නේ දැන් නීති විරෝධී වැඩ තියනවා දරුවනේ. විශේෂම දරුවනේ මේ ඩයිනමයිට් ගහනවා. හරි? ඩයිනමයිට් ගහපුවාම දරුවනේ වතුරට ඩයිනමයිට් ගහපුවාම දරුවනේ කම්පණය නිසා ඉන්න මාළු ටික මැරෙනවා. එතකොට මේ මාළු ටික අල්ලගෙනත් දරුවනේ ඒ මාළු ටික අල්ලගෙනත් දරුවනේ ඔය කාර්යම කරගන්න පුළුවන්. හරි. මසුන් නිර්වින්දනය කර ඇල්ලීම. තව එකක් ලියනවා දරුවනේ. GPS හා VMS පද්ධතිය යොදා ගැනීම. හරි? GPS හා VMS පද්ධතිය යොදා ගැනීම. ඒ කියන්නේ මාළු ඉන්න ඉසව් හඳුනා ගන්න යොදා ගන්න තවත් එක්තරා තාක්ෂණික උපක්‍රමයක්. ඒ වගේම දරුවනේ මත්ස්‍ය රංචු සොයා ගැනීමට චන්ද්‍රිකා භාවිතය. මත්ස්‍ය රංචු සොයා ගැනීමට මත්ස්‍ය රංචු සොයා ගැනීමට චන්ද්‍රිකා භාවිතය. චන්ද්‍රිකා භාවිතය. ඔය වගේ දේවල් අපිට කතා කරන්නට පුළුවන්. හරි. ඒ වගේම එයාගේ B කොටස කියන මෙහෙම දීවර කර්මාන්තයේ ආශිත අතුරු නිෂ්පාදන මගින් සිද්ධ කරන්න පුළුවන් කර්මාන්ත දෙකක් අහනවා. දීවර කර්මාන්තයේ මගින් සිද්ධ කරන්න පුළුවන් අතුරු නිෂ්පාදන කර්මාන්ත. එකක් තමයි දරුවනේ ටින්කල මස්යන් නිෂ්පාදනාගාර ඇති කරන්න පුළුවන්. කරවල හදන්න පුළුවන්. ජාඩි දැමීම කරන්නට පුළුවන්. හරි. එතනින් එහාට ගියාට පස්සේ දරුවනේ අපිට තව හැකියාව තියෙනවා දැන් ඔය දීවර කර්මාන්තයේ ආශ්‍රිත අතුරු නිෂ්පාදන. විශේෂම දරුවනේ ඔය මොනවද සිප්පි කටු වගේ දේවල් භාවිතා කරලා දරුවනේ විසිතුරු දැන් නිර්මාණය කරන්න පුළුවන්. බෙල්ල හග්ගෙඩි වගේ දේවල් අලංකාර නිර්මාණ ලෙස භාවිතා කරන්න අලෙවි කරන හැකියාව තියෙනවා. ඒ වගේම දරුවනේ එතනින් එහාට ගියාට පස්සේ විශේෂම දරුවනේ ඔය ජලජ පැලෑටි භාවිතා කරලා විශේෂම දරුවනේ දැන් අපි ඔය ජෙලි කියලා කන්නේ ආහාරයට ගන්න. ජෙලි කියලා කියන්නේ දරුවනේ ජලජ පැලෑටි වලින් යදා ගන්න නිෂ්පාදිතයක්. මෙන්න මේ වගේ නිෂ්පාදන කෙරෙහි දරුවනේ අපිට අවධානය යොමු කරන්න හැකියාව තියෙනවා. හරි? right. අපි දරුවනේ කතා කරමු මෙන්න මෙහෙම. ආ දරුවෙක් කියලා දෙනවා වැලි 11000යි ගල්කඩු 7000යි අගාන අඩුද? හරි. B කොටසට අපි යනවා මෙන්න මෙහෙම. අපි ලියමු දරුවනේ දීවර කර්මාන්තයේ අතුරු නිෂ්පාදන කීපයක් කතා කරමු. ටින් මාළු. ඒ වගේම දරුවනේ තව කෙනෙක් සොසේජස් ෆිෂ් බෝල් ද මීට් බෝල්ස් දන්නවනේ. ඒ වගේම ෆිෂ් බෝල් තියෙනවා. ටින් මාළු සොසේජස් එහෙම නැත්නම් ෆිෂ් බෝල් වගේ දේවල්. ඒ වගේම ජාඩි කරවල උම්මලකඩ ඔය වගේ නිෂ්පාදන. ජාඩි කරවල උම්මලකඩ වගේ නිෂ්පාදන. ඒ වගේම තවත් දරුවනේ නිෂ්පාදනයන් විදියට අපිට කතා කරන්න පුළුවන් ජලජ පැලෑටි වලින් ජෙලි නිෂ්පාදනය. 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 ඒ වගේම මත්ස්‍ය තෙල් වලින් ඖෂධීය ක්‍රීම් වර්ග හා ආලේපන. මත්ස්‍ය තෙල් වලින් ඖෂධීය ක්‍රීම් වර්ග හා ආලේපන. මත්ස්‍ය තෙල් වලින් ඖෂධීය ක්‍රීම් වර්ග හා ආලේපන. ඒ වගේම දරුවනේ බෙලිකටු ආශ්‍රිත නිෂ්පාදන. බෙලිකටු ආශ්‍රිත නිෂ්පාදන. විශේෂම දරුවනේ දැන් මේ මත්ස්‍ය තෙල් කිව්වා. මත්ස්‍ය තෙල් කිව්වට පස්සේ මතක් වුණේ දරුවනේ විශේෂම දරුවනේ දැන් ඔය උත්තර සහ දක්ෂිණ රටවලට ආශ්‍රිතව ජීවත් වෙන මිනිස්සු, ඒ කියන්නේ හිමේ ජීවත් වෙන මිනිස්සු ගත්තාම ඒ අයට දරුවනේ අධික සීතලෙන් ආරක්ෂා වෙන්න එයාලා ඇඳුම් අඳින එකත් එක්කම එයාලා දරුවනේ විශේෂම කරනවා තල් මස්සුන්ගේ තෙල්. විශේෂම තල් මස්සුන්ගේ තෙල් දරුවනේ ඇඟේ තවරගෙන ඉන්නේ උණුසුම ඇති කර ගැනීම සඳහා. ඒ කියන්නේ ශරීරයේ තාපය ඉක්මනින් එළියට යන එක වළක්ව ගන්න ශරීරයේ දරුවනේ තල් මස්සුන්ගේ තෙල් ආලේප කරගෙන වුන් දරුවනේ ඉන්නවා කියලා දරුවනේ මං හිතන්නේ ඔබ නොදන්නවා ඇති. හරි. මොකද ඒ තල් මස්සුන්ගේ තෙල් ආලේප කරාට පස්සේ දරුවනේ හරියට නිකන් මේ ආවරණයක් ඇඳුමක් ඇඳලා වගේ හැම මතු පිටින් දරුවනේ ඇඳුමක් ඇඳගත්තා වගේ දරුවනේ තියෙන්නේ. මොකද සමත් එක්ක දරුවනේ ඒ කියන්නේ ශරීරයේ ඇතුලේ උෂ්ණත්වය එළියට යන එක පාලනය කරනවා මේ තල් මස්සුන්ගේ තෙල් වලින් දරුවනේ. හරි.
ඒ වගේ දරු ඒක ඒ වගේ කාරණාවක් තමයි මේ කියන්නේ මස් තෙල් වලින් ඖෂධීය ක්‍රීම් වර්ග සහ ආලේපන ඇති කරනවා කියලා කිව්වා. තව එකක් ලියන පුතා මුතු සහ මත්ස්‍ය කොරපොතු ආශ්‍රිතව ආවරණ නිෂ්පාදනය කරනවා. මුතු හා මත්ස්‍ය කොරපොතු ආශ්‍රිතව මුතු හා මත්ස්‍ය කොරපොතු ආශ්‍රිතව ආවරණ නිෂ්පාදනය ආශ්‍රිතව ආවරණ නිෂ්පාදනය ඒ වගේ දේවල් අපි දරුවනේ මෙහිදී කතා කරනවා. හරි. එයාගේ සී කොටසට එනවා. දීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන යෝජනා දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. දීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන යෝජනා දෙකක්. පුතේ දැන් දීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා අපි ඇති කරන යෝජනා තමයි විශේෂයෙන්ම දරුවනේ මෙන්න මේ දේවල්. අපිට කියන්න පුළුවන් දීවර කර්මාන්තයේ දිනු කර ගන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න රාජ්‍යංශයේ මැදිහත් වීමක් තියෙන්නට වෙනවා. ණය වගේ දේවල් දෙන්නට ඕනේ. ඒ වගේම දරුවනේ සේවකයන් පුහුණු පුරුදු කරන්නට වෙනවා දරුවනේ. හරි. මොකද නැත්තම් කිසිදු පුහුණුවකින් තොරව සේවකයන් මේ කාර්යයට නියුක්ත කරාට පස්සේ අනුතුරු තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවනේ නවීන තාක්ෂණික උපක්‍රම පිළිබඳව දීවර ප්‍රජාව දැනුවත් කරන්නට වෙනවා. පැහැදිලිද? හරි. ඒ වගේම දරුවනේ නව තාක්ෂණික උපක්‍රම භාවිතා කරලා දීවර කර්මාන්තයේ යෙදෙන අයට දරුවනේ පහසුකම් සලසලා දෙන්නත් වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය වගේ දරුවනේ කාරණා කීපයක් අපිට මෙහිදී කතා කරන්නට පුළුවන්. ඒ නිසා අපි යනවා දරුවනේ සී කොටසට කතා කරන්න දීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා කළ යුතු දේ. කීපයක් අපි කතා කරමු. මෙන්න මෙහෙම. තේනවා. දීවරයන්ට සහන මිලකට දීවරයන්ට සහන මිලකට අමුද්‍රව්‍ය බෝට්ටු හා දැල් ආම්පන්න සැපීම දීවරයන්ට සහන මිලකට අමුද්‍රව්‍ය බෝට්ටු හා දැල් ආම්පන්න සැපීම බෝට්ටු හා දැල් ආම්පන්න සැපීම දෙවැනි එක ගැන අපි කතා කරනවා සහන පොලියකට යටත්ව සහන පොලියකට යටත්ව බැංකු ණය ලබා දීම 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 තව එකක් ජානමය වශයෙන් වැඩි දියුණු කළ ජානමය වශයෙන් වැඩි දියුණු කළ ජානමය වශයෙන් වැඩි දියුණු කළ මත්ස්‍ය විශේෂ හඳුන්වා දීම මත්ස්‍ය විශේෂ හඳුන්වා දීම හතර දීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ඒකාබද්ධ කිරීම දීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ඒකාබද්ධ කිරීම දීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ඒකාබද්ධ කිරීම පහ ජාත්‍යන්තර මුහුදේ ඇති ජාත්‍යන්තර මුහුදේ ඇති මත්ස්‍ය සම්පත් ජාත්‍යන්තර මුහුදේ ඇති මත්ස්‍ය සම්පත් නෙලා ගැනීමට හැකි මත් සම්පත් නෙලා ගැනීමට හැකි නවීන තාක්ෂණික උපකරණ නෙලා ගැනීමට හැකි නවීන තාක්ෂණික උපකරණ හඳුන්වා දීම නවීන තාක්ෂණික උපකරණ හඳුන්වා දීම හරි තව දරුවෙක් කිව්වා මොකද තෙල් සහන මිලට ලබා දීම ඒකත් හරිය ඉන්ධන සහන මිලට ලබා දීම ඒ වගේ දේවලුත් හරි ආයි වගේම රක්ෂණ ක්‍රම මගින් දීවරයන් රක්ෂණය කිරීම ඒ වගේ දේවලුත් හරි හරි ඒ වගේ කතන්දරත් හරිය හරි ඊට පස්සේ ඩී කොටසට එනවා කර්මාන්ත සඳහා ಉಪಯೋಗී කරගන්නා සම්පත් දෙකක් අහනවා කර්මාන්ත සඳහා ಉಪಯೋಗී කරගන්නා සම්පත් දරුවනේ දීවර කර්මාන්ත සඳහා ಉಪಯೋಗී කරගන්නා සම්පත් එකක් තමයි දරුවනේ සම්පත් ගත්තට පස්සේ දරුවනේ මේ කර්මාන්ත සඳහා භාවිතා කරන සම්පත් ගණනාවක් තියෙනවා දරුවනේ දැන් අපි දැන් ඒ ද්‍රව්‍ය ගත්තට පස්සේ ද්‍රව්‍ය ගත්තට පස්සේ දරුවනේ ඔරු දැල් එතනින් එහාට බිලි පිටි මේ දේවල් සම්පත් ඒ වගේම දරුවනේ ශ්‍රමය කියන්නේ සම්පත ඒ වගේම දරුවනේ එතනින් එහාට දරුවනේ මොනවද සේවකයන් කියන දරුවනේ මේ දීවර කර්මාන්තයේ සම්පත. හරි අපි දැන් කතා කරමු ඒ වගේ දරුවනේ මේ කර්මාන්තය හා බැඳිච්ච සම්පත් මොනවද කියලා. මෙන්න මේව දරුවනේ. ආ තව එකක් දරුවනේ මෙතනදී මේ අර දිනු කරගන්න ගන්න පුළුවන් තව ක්‍රියාමාර්ගයක් අපිට කියන්න බැරි වුණා. එකක් තව එකක් කියන්නේ කිමුදුම්කරණය
ජීවිතාරක්ෂණ සේවා ලබා දීම වගේ දේවලුත් අපි මෙහිදී කතා කරනවා. කිම්දුම්කරණය ජීවිතාරක්ෂණ සේවා ලබා දීම. හරි. අපි දැන් සම්පත්ති කියලා ලියපු පුතා වෙන්නේ මෙහෙම. ශ්‍රමය කියන්නේ සම්පතක්. ශ්‍රමය සම්පතක්. ශිල්පීය දැනුම කියන්නේ සම්පතක්. ශිල්පීය දැනුම සම්පතක්. ඒ වගේම උපකරණ කියන්නේ සම්පතක්. යන්ත්‍ර සූත්‍ර කියන්නේ සම්පතක්. ද්‍රව්‍ය කියන්නේ සම්පතක්. දේශගුණය කියන්නේ සම්පතක්. දේශගුණය කියන්නේ සම්පතක්. හරි. ඊ කියලා කියනවා දීවර කර්මාන්තයේ මුහුණ පායදී තර්ජන දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. දීවර කර්මාන්තයේ මුහුණ පාලා තියෙන තර්ජන. එකක් තමයි දරුවනේ පුහුණු සේවකයෝ නැතිකම. ඒ වගේම දරුවනේ ජාත්‍යන්තර එහෙම නැත්නම් දරුවනේ ගැඹුරු මුහුදේ මත්ස්‍ය සම්පත නෙලා ගනිද්දී දරුවනේ දාලා තියෙන නීති රීති. හරි? ඒ වගේම දරුවනේ අමුද්‍රව්‍ය මිල වැඩිවීම විශේෂම දරුවනේ ඉන්ධන මිල ඒ වගේම දරුවනේ යාත්‍රාවල මිල වැඩිවීමත් ගැටලුවක්. හරි? අපි දරුවනේ මෙන්න මෙහෙම කතා කරමුත් තර්ජන වෙන්නේ මෙහෙම. ඒ වගේම දරුවනේ මේ විශේෂයෙන්ම දැන් ඔය ටින්කල ආහාර ද්‍රව්‍ය ඒ කියන්නේ ටින්කල මත්ස්‍ය ඒ කියන්නේ ටින්කල මසුන් තියෙනවනේ මේ ටින්කල මසුන් දරුවනේ අපනයනය කරනවා හරි ඒ කියන්නේ දැන් එතකොට ඒ අපනයනය කිරීමත් එක්ක දරුවනේ ඒ යම් රටකෙන් අපනයනය කරද්දී ඒ රටේ ප්‍රජාවට අවශ්‍ය වෙන මත්ස්‍ය සම්පත ටික යම් ප්‍රමාණයකට අඩුවීමක් සිද්ධ වෙනවා හරි ඒවත් ගැටලු අපි කතා කරමු මෙන්න මෙහෙම හරි අපි කතා කරන මෙන්න මෙහෙම ඊ කොටසට ටින්මාළු ආනයනය කිරීම ටින්මාළු ආනයනය කිරීම සමහර දරුවනේ දැන් ඔය ටින්මාළු වගේ දේවල් දරුවනේ දැන් ගෙන්වීම ගත්තට පස්සේ ඒක දරුවනේ දීවර කර්මාන්තයේ ගැටලුවක් වෙනවා එතකොට තමන්ගේ රටේ නිෂ්පාදනය කරන මත්ස්‍යයන් මේ භාවිතයට ගන්න හැකියාවක් නැහැ මොකද අර අඩු මිලට දරුවනේ වෙන රටවල් වලින් ඒ වගේ මාළු වර්ග දරුවනේ ලැබීම හේතුවෙන් ඒකත් දරුවනේ තර්ජනයක් හරි ඒ කියන්නේ ටින් මාළු ගෙන්වීම හරි ඒ වගේම නවීන තාක්ෂණ අධ්‍යාපනය අඩුවීම නවීන තාක්ෂණ අධ්‍යාපනය අඩුවීම එතකොට දරුවනේ අපිට අර විදේශ වෙළඳපළත් එක්ක දරුවනේ නැත්තම් වෙන රටවල් වල වෙළඳපළවල් එක්ක අපිට ගැටෙන්න තියෙන හැකියාව අඩු වෙනවා නවීන තාක්ෂණ අධ්‍යාපන අඩු වුණාම ඒ වගේම තව එකක් සුනාමි හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සුනාමි හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සුනාමි හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මත්ස්‍ය සම්පත අඩුවීම මත්ස්‍ය සම්පත අඩුවීම තව එකක් ආගමික විශ්වාස හා ඇදහිලි මොකද සමහර මසුන් නැත්නම් සමහර මත්ස්‍යයන් ආහාරයට ගන්නෙ නැහැ සමහර ආගමික ඇදහිලි අනුව දරුවනේ ඒවා විස සහිත බව නැත්නම් ඒවා දෙවියන්ගේ ආහාරයක් බව පිළිගන්න සමහර මත්ස්‍ය වර්ග ඉන්න නිසා හරි හොඳයි ඒ වගේම එනවා පුතා අපි එතනින් පස්සේ දෙවෙනි ප්‍රශ්නේ කියන පුතා මෙහෙම මෝටර රථ එන්ජින් වල තියෙන ලෝහ කොටස් හරි මෝටර රථ එන්ජින් වල තියෙන පුතා ලෝහ කොටස් එකිනෙක ඇතිල්ලීමෙන් තාපය සහ ශබ්දයේ ලෙස ජවය හානි වෙනවා තාපය සහ ශබ්දයේ ලෙස ජවය හානි වෙනවා පළවෙනි කොටස කියනවා මෝටර රථයක් සඳහා ස්නේහන තෙල් යොදා ගැනීම අවශ්‍යතාවය කුමක්ද කියලා අහනවා පුතා මෝටර වාහනයක එන්ජිමක් කියලා කියන්නේ යාන්ත්‍රික කොටස් ගණනාවකින් හැදිච්ච ඒකකයක් එතකොට මේ ඒකකය තුළ දරුවනේ චලිත වෙද්දී ඝර්ෂණීය උපදින එක සාමාන්‍ය දෙයක් එතකොට දරුවනේ ලෝහ කොටස් ඇතිල්ලිලා ගෙවි යාම සිද්ධ වෙනවා මේක ගැටලුවක් අන්න ඒක වළක්ව ගන්න තමයි දරුවනේ යාන්ත්‍රික කොටස් අතරට තෙල් නැත්තම් ස්නේහක එකතු කරන්නේ එතකොට දරුවනේ ගෙවීම පාලනය වෙනවා ඒක මෙන්න මෙහෙම ලියන්න ලියන පුතා මෙන්න මෙහෙම ලියනවා යාන්ත්‍රවල බොහෝ විට යාන්ත්‍රවල බොහෝ විට චලනය වන්නේ යන්ත්‍රවල බොහෝ විට චලනය වන්නේ යන්ත්‍රවල බොහෝ විට චලනය වන්නේ ලෝහ කොටස් වලින් තනූ උපාංගයන්ය නැත්නම් ලෝහ කොටස් වලින් තනූ උපාංගය
ලෝහ කොටස් වලින් තැනූ උපාංගය උපාංගය මෙම කොටස් එකිනෙක ඇතිල්ලීමෙන් මෙම කොටස් එකිනෙක ඇතිල්ලීමෙන් මෙම කොටස් එකිනෙක ඇතිල්ලීමෙන් ඝර්ෂණීය වීම හේතුවෙන් ඝර්ෂණීය වීම හේතුවෙන් ඝර්ෂණීය වීම හේතුවෙන් තාපයේ ලෙස හා ශබ්දයේ ලෙසද තාපයේ ලෙස හා ශබ්දයේ ලෙසද ජවය හානි වේ ජවය හානි වේ එමෙන්ම ඇතිවන එමෙන්ම ඇතිවන තාපය නිසා එමෙන් මැතිවන තාපය නිසා ලෝහ කොටස් ප්‍රසාරණීය වී ලෝහ කොටස් ප්‍රසාරණීය වී හිර වී හිර වී කැඩී බිඳී යා හැකිය කැඩී බිඳී යා හැකිය එම නිසා චලණය වන කොටස් අතර එම නිසා චලණය වන කොටස් අතර චලනය වන කොටස් අතර ඝර්ෂණීය අවම කිරීම සඳහා චලනය වන කොටස් අතර ඝර්ෂණීය අවම කිරීම සඳහා ඝර්ෂණීය අවම කිරීම සඳහා ස්නේහක යොදා ගැනීම ස්නේහක යොදා ගැනීම ස්නේහක යොදා ගැනීම ඔන්න ඇයි ස්නේහක යොදා ගන්න කියලා අපි කතා කළේ හොඳයි ඊට පස්සේ දෙවෙනි කොටස අහනවා ස්නේහක තෙල් මගින් නිටවන කාර්යයන් හතරක් පුතා ස්නේහක තෙල් මගින් ඉටු වෙන කාර්යයන් ගැන කතා කරනකොට අපි දැන් කතා කළා දරුවනේ මේ කොටස් ගැන පන්තියේදී සාකච්ඡා කරපු නිසා හරි අපි දරුවනේ මෙන්න මෙහෙම පැහැදිලි කරනවා ස්නේහක පද්ධතියේදී එහෙම නැත්නම් ස්නේහක තෙල් මගින් දරුවනේ ඉෂ්ට වෙන කාර්යයන් ගත්තට පස්සේ කාර්යයන් පොතේ අපිට හතරක් පැහැදිලි කරන්නට පුළුවන් ඒ කාර්යයන් අතර මෙන්න මේ දේවල් දරුවනේ එකක් තමයි දරුවනේ එන්ජිමේ යාන්ත්‍රික කොටස් අතර ඝර්ෂණය අවම කරනකොට එන්ජිම ගෙවීම අඩු වෙනවා ඒ වගේම එන්ජිමේ ආයු කාලය වැඩි වෙනවා ඒ පුතා එන්ජිමේ සිලින්ඩර බිත්තිය සහ පිස්ටන් අතර දරුවනේ මුද්‍රාවක් ලෙස ක්‍රියාත්මක වෙනවා හරි ඒ වගේම දරුවනේ එන්ජිමේ උපදින තාපයෙන් යම් ප්‍රමාණයක් අවශෝෂණය කර ගන්නවා පුතා තෙල් වලින් ඔය වගේ කාරණා කීපයක් පුතේ සිද්ධ වෙනවා ස්නේහක තෙල් මගින් ඒ නිසා ස්නේහක තෙල් වලින් නිටවන කාර්යයන් අපි මෙන්න මෙහෙම කතා කරමු දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට අදාළව හරි මෙන්න මේවයි ස්නේහක තෙල් වලින් නිටවන කාර්යයන් වන්නේ ලියන පුතා මෙන්න මෙහෙම ලියනවා ඝර්ෂණය ඝර්ෂණය අඩු කිරීම නිසා ඝර්ෂණය අඩු කිරීම නිසා ආයු කාලය වැඩිවීම ඝර්ෂණය අඩු කිරීම නිසා ආයු කාලය වැඩිවීම තව එකක් ලියනවා ගෙවි ගිය කොටස් ගෙවි ගිය කොටස් බහැර කිරීම ගෙවි ගිය කොටස් බහැර කිරීම තව එකක් සිලින්ඩර බිත්තිහා පිස්ටන් අතර සිලින්ඩර බිත්තිහා පිස්ටන් අතර මුද්‍රාවක්සේ ක්‍රියා කිරීම මුද්‍රාවක්සේ ක්‍රියා කිරීම මුද්‍රාවක්සේ ක්‍රියා කිරීම මුද්‍රාවක්සේ ක්‍රියා කිරීම ඊට පස්සේ ඊළඟට ලියනවා ඊළඟට ලියනවා එන්ජිමේ හටගන්නා එන්ජිමේ හටගන්නා තාපය එන්ජිමේ හටගන්නා තාපය සුළු වශයෙන් ඉවත් කිරීම තාපය සුළු වශයෙන් ඉවත් කිරීම සුළු වශයෙන් ඉවත් කිරීම හරි ඊට පස්සේ පුතේ යනවා තුන්වෙනි කොටසට මෝටර් රථ සඳහා භාවිතා වන ප්‍රධාන ස්නේහක ක්‍රම සඳහන් කර එක එකක් පිළිබඳව කෙටි සටහන් ලියන්න කියලා කියනවා ස්නේහක ක්‍රම තුනක් තියෙනවා එකක් තමයි පෙට්‍රෝයිල් ස්නේහක ක්‍රමය නැත්නම් මිශ්‍ර ස්නේහක ක්‍රමය අනිත් එක කෙනා තමයි සිංචන ස්නේහන ක්‍රමය නැත්නම් විසිරි ස්නේහන ක්‍රමය ඊළඟ කෙනා කෘතපෝෂණ ස්නේහන ක්‍රමය ස්නේහන ක්‍රම තුනයි ලියමු පුතා යටි යටට මෙන්න මෙහෙම
लेना पुंछ वाक्यक लेनवा इंजिम स्नेहनय किरीम सदहा इंजिम स्नेहनय किरीम सदहा इंजिम स्नेहनय किरीम सदहा क्रम किहिपयक क्रम किहिपयक भावितावे क्रम किहिपयक भावितावे एवा एवा केलदार फलने एकना लेनवा पेट्रोइल क्रमय पेट्रोइल क्रमय मिश्र स्नेहन क्रमय पेट्रोइल क्रमय मिश्र स्नेहन क्रमय इवागेम सिंचन क्रमय सिंचन क्रमय एकतव नमक विसिरी स्नेहन क्रमय के सिंचन क्रमय विसिरी स्नेहन क्रमय अवसान के नाल कृतपोषण क्रमय कृतपोषण क्रमय कृतपोषण क्रमय हरि कृतपोषण क्रमय राइट इट वाज अपि अहनवा एकक पिलिबंदव केटि सटहनक लियन्न किला कियनवा मम एकक अहनवा अहनवा उनाट मम देन्नेक गन पहेदेली करन्न मम लियन्नम पोता मिसिरिस स्नेहन क्रमय नत्तन सिंचन क्रमय गन पहेदेली करन्न लियन्न पोता मुलिम्म सिंचन स्नेहन क्रमय हेम नत्तन विसिरिस स्नेहन क्रमय कियला हरि पोता मे तियने सिंचन क्रमय हेम नत्तन विसिरिस स्नेहन क्रमय මේ මෙතනදී ඔබ දකින්න පුදා හරි මෙතනදී ඔබ දකින්න පුදා පිස්ටන් එක තියෙනවා පිස්ටන් එකට සම්බන්ධ වෙලා තියෙන දඟර කඳේ පහළ දරුණ හැන්දක් වගේ ගැජට් එකක් තියෙනවා දඟර කඳ කැරකෙනකොට මේ හැන්ද වගේ ගැජට් එකක් කැරකෙන නිසා සම්පෙගේ තියෙන තෙල් පුතා සිලින්ඩර බිත්තිය පුරාම විසිරෙන්න ගන්නවා මේක කුඩා එන්ජින් සහිත වාහනවල යොදා ගන්න සරලම ස්නේහන ක්‍රමයක් විදිහට අපි දකිනවා මග පුතාලා පැහැදිලිව මෙන්න මේ රූපේ දැන් වීඩියෝ එක त्यागन अंदीन धरवे टग्गल बेन्न मे रूपसर टग्गल दलतर नक्तर अंदर बेन्न रोड डिपर् दिन रोड डिपर् दिन तर दिन उपांगी दागन मे सर अंदी टग्गल हेन्दन उपांगी दाने हर इक्मक अंदीन बला टग्गल अंदर बला टग्गल पटन गा
ඉක්මන් කළේ එර කරගන්න. සර් පුළුවන් නම් ටිකක් කිමින් කියන්නකෝ. ඇයි මං කතා කරන වේගෙ වැඩිද? හරි. ඔයගේ රිකමෙන්ඩින් ක්ලාස් වල නම් සර් කතා කරන වේගෙ හොඳටම වැඩි. සර් එක්සෑම් එකේදීත් රූප අඳින්න ඕනේද විස්තර කරනකොට කියලා අහනවා. ඔය පොතේ පුළුවන් තරම් රූප සටහන් එක්ක යන්න තියෙනවා නම් වඩාත් හොඳයි. ඒතකොට හොඳට පැහැදිලි කරන්න හැකියාව තියෙනවා. මොකද බලන පුද්ගලයාටත් ඔයාලා කියන්න අදහස් කරන දේ තේරුම් ගන්න පුළුවන්. හරි. सिद्ध कर සිංචන ක්‍රමයේ කියලා රූපසරණ ඇඳලා එයාට ඉදිරියෙන් පුතා අපි මෙන්න මෙහෙම දාමු. ලියන්න පුතා මෙන්න මෙහෙම. ලියන්න පුතා. පිෂ්ඨන අත සවිවන පිෂ්ඨන අත සවිවන බෙයාරින් පියන යට පිෂ්ඨන අත සවිවන බෙයාරින් පියන යට බෙයාරින් පියන යට හැන්දක්වැනි කොටසක් ඇති අතර හැන්දක්වැනි කොටසක් ඇති අතර ස්නේහක තෙල් දඟර කඳහා පිස්ටන් අතෙහි ස්නේහක තෙල් කමාවක් දාන්න ස්නේහක තෙල් කමාවක් දැම්මා දඟර කඳහා පිස්ටන් අතෙහි චලිතය සමග ස්නේහක තෙල් වල ගිලි ගමන් කරන අතර එවිට හැන්ද මගින් තෙල් විසි කරයි. මෙම තෙල් දඟර කඳ බෙයාරින් කමා කැමි දණ්ඩ බෙයාරින් වැනි කොටස් වලට ගමන් කර ඒවා ස්නේහණීය කරයි. ඔන්න සිංචන ක්‍රමය ගැන මම පුතේ පැහැදිලි කරීමක් කරේ. ඒ වගේම මම තව ක්‍රමයක් ගැන පැහැදිලි කරන්නම්. ඒ තමයි පුතා කෘතපෝෂණ ස්නේහන ක්‍රමය. නවීන වාහනවල වර්තමානයේ භාවිතා කරන මෙන්න මේ ක්‍රමවේදයයි. ඒ තමයි කෘතපෝෂණ ස්නේහන ක්‍රමය. හරි. තව මේක ලියන්න ඉන්න අය ඉන්නවද පුතේ? දෙල්පෙරහණේ හරහා පොම්පේ මගින් ඇදලා අරගෙන කෙලීම පුතේ ඒ පීඩණයට ලක් කරපු තෙල් ටික යවනවා පුතේ ද්විතීක පෙරහණයකට යවලා එතනින් පස්සේ දරුවනේ තෙල් පීඩන දර්ශකයක් කරහා එන්ජිමේ තියෙන යාන්ත්‍රික කොටස් දක්වා තෙල් ගමන් කරවීම සිද්ධ කරවනවා යම් විදියකින් පද්ධතිය
තුලට පොම්පේ මගින් තෙල් පීඩනය කරලා දානකොට අවශ්‍ය පීඩනයට වඩා වැඩි වුණොත් පද්ධතියේ කොටස් වලට හානියක් වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා දරුවනේ සහන කපාටයක් ඒ කියන්නේ රිලීස් වැල් එකක් දාලා තියෙනවා වැඩි පීඩිත තෙල් ටික ඒ රිලීස් කපාටය නැත්නම් රිලීස් වැල් එක හරහා නැවත සම්පෙක තුලට දරුවනේ ලැබෙන පරිදි. හරි මේව දකින්නේ කෘතපෝෂණ ස්නේහන ක්‍රමයයි. මේක ඔබ දන්නවා. දැන් ඔබ කරන්න පුතා කෘතපෝෂණ ස්නේහන ක්‍රමය කියලා දාලා මෙන්න මේ පද්ධතිය විනාඩි 2කින් 3කින් ඇඳලා ඉවර කරන්න ටක් ගාලා ලොකු කාලයක් ගන්න එපා විනාඩි 2කට 3කට වඩා. ඉක්මනින් මේක අඳින්න. විභාගෙදි මේක ඔබට ඇඳලා විස්තර කරන්න එන්න තියෙන ඉඩ කඩ වැඩි. මේව විභාගෙට අඳින්න එනවා. ඒ නිසා ටක් ගාලා මේ සටහන අඳින්න පුතා බලන්න. පට්පට් ගාලා.
හරි ඉක්මන් කළා ඉවර කරන්න තව කට්ටි ඉන්නවා කියලා කියනවා ඉක්මන් කරන්න ඉක්මන් කරන්න සිංචන ක්‍රමය ගැන නෝට් එක දාගන්න බැරි වුණා කියලා කියනවා කීප දෙනෙක් රයිට් මම චුට්ටක් මේක ආපස්සට දාන්නම් ඉක්මන් කළා මේක නෝට් කරගන්නකො සිංචන ක්‍රමය ගැන ලියා ගන්න බැරි වෙච්ච අය ඉක්මන් කළා ගන්න ඉක්මන් කළා ඉවර කරගන්නකො හරිද සිංචන ක්‍රමය ගැටලු හරිද නෝට් එක දාගන්න බැරුණා කියලා කියව දතුරු තුන් තුනේ හෝ හතර දෙනෙක් හිටියා එයාගේ වැඩි වැරද හරිනේ රයිට් හොඳයි ඊට පස්සේ කෘතපෝෂණ ස්නේහන ක්‍රමය ගැන දරුවනේ අපි මෙන්න මෙම් පැහැදිලි කරනවා කෘතපෝෂණ ස්නේහන ක්‍රමය කියලා කියන්නේ දරුවනේ තෙල් දෙනෙහි ගිල්වලා තියෙන දැල් පෙරහණයක් කරහා පොම්පේ මගින් තෙල් ඇදලා අරගෙන පීඩනයට පත් කරලා දරුවනේ එන්ජිමේ යාන්ත්‍රික කොටස් කරා ලබා දෙන පද්ධති ක්‍රමයක්. මේක නවීන වාහනවල භාවිතා කරනවා. ඒ නිසා මෙන්න මෙහෙම අපි කතා කරමු. කෘතපෝෂණ ස්නේහන ක්‍රමය ගැන. හරි. ලියන පොත මෙන්න මෙහෙම. ලියන්න. තෙල් දෙනෙහි ඇති තෙල් දෙනෙහි ඇති තෙල් තෙල් දෙනෙහි ඇති තෙල් තෙල් දෙනෙහි ඇති තෙල් දැල් පෙරහනක් කරහා දැල් පෙරහනක් කරහා දැල් පෙරහනක් කරහා තෙල් පොම්පය වෙත ලබාගෙන තෙල් පොම්පය වෙත ලබාගෙන තෙල් පොම්පය වෙත ලබාගෙන තෙල් පොම්පය වෙත ලබාගෙන සියුම් පෙරහනක් මගින් පෙරා යාන්ත්‍රික කොටස් කරා තෙල් ගමන් කරවයි මෙම තෙල් ගමාවක් දාන්න දඟර කඳ බෙයාරින් කමා කැමි දණ්ඩ බෙයාරින් කමා වැල්ව යාන්ත්‍රණ කොටස් වෙත ගමන් කරයි වැල්ව යාන්ත්‍රණ කොටස් වෙත ගමන් කරයි සිලින්ඩර බිත්ති කමාවක් දාන්න දඟර කඳ මගින් විසිකරන තෙල් වලින් ස්නේහණිය වේ. හරි ඔන්න මම ස්නේහන ක්‍රම එකක් ගැන යහන්නේ නමුත් ස්නේහන ක්‍රම දෙකක් ගැන මම කෙටි සරහන් ඔන්න දුන්නා රූප සරණුත් එක්කම ඇඳ ගන්න කියලා. හොඳයි. ඊට පස්සේ යගේ හතරවෙනි කොටස රේනවා. ස්නේහක තෙල් සත්වීයතු ගුණාංග කවරේද කියලා අහනවා. පුතා ස්නේහක තෙල් වල තියෙන ಗುಣ කීපයක් තියෙනවා. එකක් තමයි පුතා කැළතීමේදී පෙන ඇති වෙන්න බෑ. ඒ වගේම දරුවනේ ජල වාෂ්පත් එක්ක එකතුලා ඔක්සයිඩ් හදන්න බෑ. ඒ වගේම දරුවනේ මල කෑමේ තත්වයක් ඇති කරන්න බෑ. ඒ වගේම දරුවනේ ගලා යාමේ හැකියාවක් හෙවත් දුෂ්ප්‍රාවීතාවයක් තියෙනට වෙනවා. පිරිසුදු කිරීමේ ගුණයකින් යුක්ත වෙනවා. මෙන්න මේ දේවල් ඒ වගේම පීඩනයට සහ අධික උෂ්ණත්වවලට පොරොත්තු දෙනවා. මෙන්න මේ සියල්ලක්ම දරුවනේ අපි දකින්නේ දරුවනේ ස්නේහක තෙල්වල පීඩන වලට මේ ස්නේහක තෙල්වල ගුණාංග කියලා. හොඳයි. ඒ නිසා අපි මෙන්න මෙම කතා කරමු. ස්නේහක තෙල් වල තිබිය යුතු ගුණාංග ගැන. හරි. හතරවෙනි කොටසට අදාළව. හරි. ලියන මෙන්න මෙහෙම. හතරවෙනි කොටස. ලියන පොත මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙන්න මේ වගේ පාර දැක්කන ಗುಣ වලින් දරුවනේ යුක්ත වෙන්නට වෙනවා. ಗುಣ ටික විතරක් ලිම වෙන්න මෙම යටි යටට ලියන්න. කැළතීමේදී පෙනහට නොගැනීම
කැලතීමේදී පෙන හට නොගැනීම කැලතීමේදී පෙන හට නොගැනීම කැලතීමේදී පෙන හට නොගැනීම කැලතීමේදී පෙන හට නොගැනීම කැලතීමේදී පෙන හට නොගැනීම තව එකක් මල කෑමට මල කෑමට ආධාර නොවීම මල කෑමට ආධාර නොවීම මල කෑමට ආධාර නොවීම මල කෑමට ආධාර නොවීම තව එකක් අපද්‍රව්‍ය අපද්‍රව්‍ය ඉවත් කිරීමේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාව අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාව අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාව අවසාන කොටස ගලා යාමට ප්‍රමාණවත් ගලා යාමට ප්‍රමාණවත් දුස්රාවීතාවයක් තිබීම ගලා යාමට ප්‍රමාණවත් දුස්රාවීතාවයක් තිබීම ගලා යාමට ප්‍රමාණවත් දුස්රාවීතාවයක් තිබීම තිබීම තව එකක් ලියනවා ක්‍රියා කිරීමේදී ක්‍රියා කිරීමේදී ක්‍රියා කිරීමේදී ජල වාෂ්ප හා එක්ව ක්‍රියා කිරීමේදී ජල වාෂ්ප හා එක්ව ඔක්සයිඩ් සෑදීම ක්‍රියා කිරීමේදී ජල වාෂ්ප හා එක්ව ඔක්සයිඩ් සෑදීම වැළැක්වීම ක්‍රියා කිරීමේදී ජල වාෂ්ප හා එක්ව ඔක්සයිඩ් සෑදීම වැළැක්වීම ජල වාෂ්ප හා එක්ව ඔක්සයිඩ් සෑදීම වැළැක්වීම තව කෙනෙක් ලියන්න තාපයට හා පීඩණයට තාපයට හා පීඩණයට තාපයට හා පීඩණයට ඔරොත්තු දීම තාපයට හා පීඩණයට ඔරොත්තු දීම හරි ඊළඟට කියන පුතා ස්නේහක තෙල් පද්ධතිය පුරා යැවීම සඳහා භාවිතා කරන තෙල් පොම්ප වර්ග දෙකක් අහනවා ඒ කියන්නේ පුතා ස්නේහන පද්ධතියක තියෙන තෙල් පොම්ප වර්ග දෙකක් එකක් තමයි ගියර වර්ගයේ තෙල් පොම්ප තියෙනවා තව කෙනෙක් තියෙනවා පුතා භ්‍රමක වර්ගයේ තෙල් පොම්ප තියෙනවා හරි අපිට හම්බ වෙනවා තෙල් පොම්ප වර්ග දෙකක් ඒ තෙල් පොම්ප වර්ග දෙක දකින්න මෙන්න මෙහෙම තව එකක් දරුවනේ මේ තෙල් වල තියෙන තවත් ගුණාංගයක් ලියනවා පුතා මේ ඒක අමතකුණා කියන්න විරූපණයේදී ශක්ති හානිය අවම වීම විරූපණයේදී ශක්ති හානිය අවම වීම විරෝපණයේදී ශක්ති හානිය අවම වීම හරි හොඳයි දැන් අපි එනවා කතා කරන්න පස්වෙනි කොටසට පුතා තෙල් පොම්ප වර්ග දෙකක් තියෙනවා එක්කෙනෙක් තමයි ගියර වර්ගයේ තෙල් පොම්පය ඔබ දන්නවා ගියර වර්ගයේ තෙල් පොම්පය අනිත් එක්කෙනා පුතා භ්‍රමක වර්ගයේ තෙල් පොම්පය එක්කෙනෙක් ගියර වර්ගයේ තෙල් පොම්පය අනිත් එක්කෙනා පුතා භ්‍රමක වර්ගයේ තෙල් පොම්පය කියලා අපි දකින්නේ භ්‍රමක වර්ගයේ තෙල් පොම්පය හරි හයවෙනි කොටස කියනවා SAE 30 යන්න පැහැදිලි වෙනසේ විස්තර කරන්න කියලා කියනවා SAE 30 පුතා දැන් අපි ඔය තෙල් කාණ්ඩ කරන්නේ මෙන්න මෙහෙමනේ දරුවනේ අපි ගන්නවා අපි දරුවනේ තෙල් වර්ගයක් අරගෙන යම් කිසි තෙල් වර්ගයක් අරගෙන දරුවනේ ඒක සෙල්සියස් අංශක දරුවනේ 100ක් දක්වා රත් කරනවා සෙල්සියස් අංශක 100ක් දක්වා රත් කරලා අපි ඒ තෙල් දුස්ත්‍රාවික මානයකට දානවා දුස්ත්‍රාවික මානයකට දාලා මේ දුස්ත්‍රාවික මානෙන් ඝන සෙන්ටිමීටර් 50ක ප්‍රමාණයක් ඉවත් වෙන්න ගතවන කාලය මනිනවා තත්පරවලින් මෙන්න මේ කාලය දරුවනේ තත්පර 30ක් වුණොත් අපි ඒ තෙල් වර්ගය හඳුන්වනවා SAE 30 කියලා පැහැදිලිද හරි අන්න ඒකයි දරුවනේ SAE 30 කියන එකේ අදහස ඒ නිසා අපි 6 වෙනි කොටසට මෙන්න මේ උත්තරයක් ගන්නවා හරි 6 වෙනි කොටසට අපි මෙන්න මේ උත්තරයක් ගන්නවා දරුවනේ හරි
SA30 කියන්නේ මොකක්ද කියලා දරුවනේ අපි අපෙන් අහන්නේ. අපි එක මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. ලියන්න පුතේ මම මෙන්න මේ කියන කාරණාව මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්. SA30 කෙනෙක් කෙනා. හරි. රයිට්. ලියන්න පුතේ මෙන්න මෙහෙම. සෙල්සියස් අංශක 100 දී මම මේ ඩිස්ප්ලේ කරලා තියෙන කොටස නෝට් කරමු. සෙල්සියස් අංශක 100 දී දුස්රාවික මානයක සෙල්සියස් අංශක 100 කදී සිත 100 දී දුස්රාවික මානයක සිදුර තුලින් දුස්රාවික මානයක සිදුර තුලින් දුස්රාවික මානයක සිදුර තුලින් නිශ්චිත ස්නේහන තෙල් පරිමාවක් නිශ්චිත ස්නේහන තෙල් පරිමාවක් නිශ්චිත ස්නේහන තෙල් පරිමාවක් එනම් එනම් ඝන සෙන්ටිමීටර් 50ක් එනම් ඝන සෙන්ටිමීටර් 50ක් එනම් ඝන සෙන්ටිමීටර් 50ක් ගලා යාමට සලස්වා ඝන සෙන්ටිමීටර් 50ක් ගලා යාමට සලස්වා ගතවන කාලය අනුව ගතවන කාලය අනුව SAE වර්ග කෙරේ ගතවන කාලය අනුව SAE වර්ග කෙරේ SAE වර්ග කෙරේ SAE වර්ග කෙරේ කියලා දාලා යටින් ලියන මෙන්න මෙහෙම ලියන මෙහෙම SAE 30 යනු SAE 30 යනු අත යනුවෙන් SAE 30 යනුවෙන් අදහස් කරන්නේ SAE 30 යනුවෙන් අදහස් කරන්නේ අදහස් කරන්නේ සම්මත සිදුර තුලින් සම්මත සිදුර තුලින් සෙල්සියස් අංශක 100 කදී සම්මත සිදුර තුලින් සෙල්සියස් අංශක 100 කදී ලිහිසි තෙල් ඝන සෙන්ටිමීටර 50ක් ඝන සෙන්ටිමීටර 50ක් ගලා යාමට ආසන්න ලෙස ගලා යාමට ආසන්න ලෙස ගලා යාමට ආසන්න ලෙස තත්පර 30ක් තත්පර 30ක් ගතවන බවයි තත්පර 30ක් ගතවන බවයි තත්පර 30ක් ගතවන බවයි හරි රයිට් ඊට පස්සේ පුතේ අපිට තුන්වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න අපිට පුතේ කාලේ මදිවීමක් සිද්ධ වෙනවා හරි අපි පුතා තුන්වෙනි ප්‍රශ්නේ ඊළඟ දවස් 5 දී සාකච්ඡා කරමු විශේෂයෙන්ම මහනුවර දරුවන්ට 22 අයට අර කාලේ මදුනා කියපු දරුවන්ට මම ආයතනත් එක්ක කතා කරලා ආපහු ඔයාලට මම දවසක් දාලා දෙන්නම් පුතේ වීඩියෝ එක ඔයාලා බලන්න ආය මම අදම කතා කරන්නම් ආයතනෙට කතා කරලා ආයෙ එහෙම නොවෙන්න වැඩ ටික කරන්නම් හරි ඒ වැඩ ටික දරුවනේ ඔයාලට මම එහෙම පහසුවක් එක්ක ලබා දීම සිද්ධ කරනවා ඒ වගේම 22 ඔයාලට මේ මාසේ දරුවනේ ඊළඟ සතියේ ඉඳලා මම දවස් දෙකකට ඔයාලගේ දරුවනේ පන්තිය දානවා මොකද ඔයාලගේ දැන් සෙනසුරාදා ඉරිදා සාමාන්‍ය සතියන්ත පන්තියට අමතරව තව දවසක් දානවා මොකද පුතේ නිෂ්පාදන තාක්ෂණ වේදය ඔයාලට නිවන්දනය දීලා තියෙනවා ඒකේ පාඩම පටන් ගන්න තියෙනවා ඒ නිසා මම තවත් දවසක් ඒකට දාන්නට ඕනේ මම ඒ ගැන විස්තර ටික ඔයාලගේ Telegram group එකට දාන්නම් සතියට දවස් දෙකක් මෙතනින් ඉස්සරහට පන්තිය වැඩ ටික යනවා මම කොහොමද කරන්නේ කියන එක ඔයාලගේ Telegram group එකට පණිවිඩයක් දාන්නම් එතකොට ඒ අනුව ඔයාලා දරුවනේ සම්බන්ධ වෙන්න පන්තියට හරි ඔටෝමොබයිල් පාඩමේ තව කොටස් කීයක් විතර තියෙනවද කියලා අහනවා ඔටෝමොබයිල් පාඩම කියන්නේ පුතා ඔයාලට 12 වසරේ හම්බෙන ලොකුම පාඩම එතකොට ඔටෝමොබයිල් පාඩමේ දරුවනේ අපි ඔයාලට දැන් ඊළඟ සතියේ සාකච්ඡා කරන්න දාලා තියෙන්නේ අපි අවලම්බන පද්ධතියයි සැකිල්ලයි ඒ වගේම දරුවනේ ආරෝපණ පද්ධතියයි කියලා පද්ධති තුනක් අපි දරුවනේ ලබන සතියේ සාකච්ඡා කරන්න දාලා තියෙනවා ඊළඟට තව ඉතිරි වෙන පොතේ පණ ගැන්වුම් පද්ධති ඉතිරි වෙනවා ඒ වගේම මෝටර් රථයක දරුවනේ ආරක්ෂක පද්ධති කියලා කොටසක් ඉතිරි වෙනවා ඒකට තව සතියකින් වැඩි ටික ඉවර වෙනවා නමුත් එතකොට අපිට නිෂ්පාදන තාක්ෂණ වේදේ වැඩි ටික පටන් ගන්නත් තියෙන නිසා කොහොමත් තව සතියක දවසක් වලට දරුවනේ අපිට දාන්න වේවි මම ඒ ගැන සියලුම තොරතුරු ඔයාලගේ Telegram group එකට දානවා එතකොට ඒකත් එක්ක ඔයාලා සම්බන්ධ වෙන්න හරි එහෙනම් පුතා අදට අපි මෙතනින් වැඩ ටික අවර කරනවා ලබන සතියේ ඔයාලට දරුවනේ සුපුරුදු විදියට අපි ආපහු ඔයාලගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පන්තිලිය ආය හම්බ වෙනවා මේ පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නයත් එක්කම
හරි එහෙනම් අදට පුතා මෙතනින් වැඩ ටික ඉවරයි. ඒ වගේම තව එකක් පොටා මොබයිල් ප්‍රශ්න පොතක් ඔයාලට දීලා තියෙනවානේ. ඒ ප්‍රශ්න පොත දීලා තියෙන පුතේ ඔයාලට මේ ස්වයන් අධ්‍යයනය කරන්න. ඒ ප්‍රශ්න පොතේ දරුවනේ සියලුම ප්‍රශ්න වලට ඔයාලට දරුවනේ ඔයාලගේ දැන් තියරි නෝට් එක දරුවනේ සම්පූර්ණ වීගෙන යද්දි ඔයාලට දරුවනේ ගෙදරදී හෝම්වර්ක් බුක් එකක් විදිහට ඇත්තට මේක පාවිච්චි කරන්න දීලා තියෙන්නේ. ඔයාලට දරුවනේ හැම ප්‍රශ්නයකටම උත්තර දරුවනේ ඒ හරහා ඔයාලට ගන්න හැකියාව ලැබෙවි. හරි රයිට් ගොඩක් ඒවා කරන්න අමාරුයි කියලා කියනවා ගොඩක් ඒවා කරන්න අමාරුයි කියන්නේ ඔයාලගේ ඔළුවට ඒ කරුණු දාගන්න නැහැ කියන එකයි හරි සියලුම සිද්ධාන්ත ඔළුවට දාගත්තට පස්සේ ඒ කියන්නේ ඔයාලගේ නෝට් එකකට වැටුණාට පස්සේ ඒ පොතේ තියෙන හැම ප්‍රශ්නම ඔයාලට දරුවනේ කරන්න අවකාශය ලැබෙවි හරි හොඳයි හොඳයි එහෙනම් දරුවනේ අදට මෙතනින් වැඩ ටික ඉවරයි ඊළඟ සතියේ සුපුරුදු විදිහට නැවතත් පන්ති දෙපි හම්බ වෙමු හරි අයිබෝන් පොතේ